හොරු පාලකයෝ කරලා මැරව පාලකයෝ කරලා දක්ෂ යක්ෂයෝ පාලකයෝ කරලා සුපිරිසිදු පාලනය බලාපොරොත්තු වෙනවා. කාගෙද වැරද්ද මම අය අපේ වැරද්ද. දැන් මම ඉස්සල කතා කර මම හැම වෙලාවෙම මේ කියන දේ තමයි දක්ෂ යක්ෂයෝ කියන කොන්සෙප්ට් එක. දක්ෂ යක්ෂයෝ කියන්නේ හොද්දට එඩියුකේටඩ් මිනිස්සු හරිම දක්ෂයි හැබැයි ගුණ වගාවක් නැහැ. ඒගොල්ල රටට ආදරේ නැහැ, මිනිස්සුන්ට ආදරේ නැහැ, මිනිස්සු ගැන සංවේදී නැහැ. යක්ෂයෝ වගේ පිරිසක් තමන්ට තමයි ආදරේ. තමන්ට සමහරට තමන්ටත් ආදරේ නැතුව ඇති. තමන්ට ආදරේ කෙනෙක් අනිත් අයට ආදරේ කරනවා, පරිසරයට ආදරේ කරනවා, තමන්ටත් ආදරේ නැතුව ඇති වගේ මිනිස්සු. මේගොල්ලෝ ඇවිල්ලා දක්ෂ යක්ෂෝ, දක්ෂයෝ හරි දක්ෂයි. රයිට්. එතකොට අපේ මේ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මේ දක්ෂ යක්ෂෝ බිහි වෙනවා. එතකොට දක්ෂ යක්ෂයෙක් නම් යම් කිසි පුද්ගලෙක් එයා කොච්චර හොරකමක් කරා හොරකම හොයන්න බෑ. දක්ෂයෙක්නේ. ඒ විදිහ තමයි මනස හැදිලා තියෙන. දැන් මං නිකන් ඔබගෙන් උදාහරණයක් අහන්නේ ප්‍රශ්නයක් අහන්න. හොඳින්ම සලසුම් කරන්න පුළුවන් මනුස්සයා කවුද? හොද්දටම. හොඳටම සලසුම් කරන්න පුළුවන් කාටද? පාතාලයට හොඳට සලසුම් කරන්න පුළුවන්. මිනි මැරුම් වල හොඳට සලසුම් කරලා නැත් මිනි මැරුම් කරන්නේ නේ. දක්ෂකමත් එහෙමයි. දක්ෂ. ඒගොල්ලන්ට හොඳට මේ හොඳ මැනේජ්මන්ට් නේද? එතකොට මේ බලන්න මේ හොඳම මේ ඩිස්ට්‍රිබියුෂන් සිස්ටම් එක කාටද තියෙන්නේ? මද්රව ජාවාරම් කාරෙන්ට. නේද? දක්ෂයෝ. ඒගොල්ලෝ දක්ෂයි. අවිවාදාත්මකයි දක්ෂයෝ. හැබැයි යක්ෂයෝ. නේද? අපිට රටකඩ වැඩක් නෑ දක්ෂ යක්ෂයෝ. රටකට අවශ්‍ය වෙන දක්ෂ මිනිස්සු. දක්ෂ මිනිස්සු ඕනේ. පරිසරයට ආදරය කරන, තමන්ට ආදරය කරන, තමන්ගේ රටට ආදරය කරන, අසීමාන්තිකව මේ රටට ආදරය කරන මිනිස්සු තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒක අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුළත් ඇති වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක්. මම මේ මෑතකදී දැක්කා අපේ කාදිනල් තුමා කිව්වා 2022 අපිට අවශ්‍ය වෙනවා කියලා transformational change එකක්. පරිවර්තනීය වෙනසක්. උන්වහන්සේ එතනින් අදහස් කළේ ඇත්තටම මේ අධ්‍යාත්මයේ මුල් වෙච්ච, තමන් මුල් වෙච්ච ලොකු පරිවර්තනයක්. මිනිස්සුන්ගේ අධ්‍යාත්මය ඇතුළ පරිවර්තනයක් වෙන්න ඕනේ. මේ 2022 මේ අභියෝග ජය ගන්න නම් ඔමායා අපිට පරිවර්තනීය වෙනස පුද්ගලයා ඇතුළෙන්ම සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ පරිවර්තනය කරා ගන්නට අපිට හරි අමාරුයි. පාලකයෝ වෙනස් වෙනකම් බලන් ඉන්න බෑ. පාලන තන්ත්‍ර වෙනස් වෙනකම් බලන් ඉන්න බෑ. මේ සිස්ටම් එක වෙනස් වෙනකම් බලන් ඉන්න බෑ. අපි වෙනස් වෙන්න ඕනේ. ඒක තමයි එතුමත් කියුවේ.